ඊයේ පක්ෂයේ මධ්‍යම කාර්යසභාව විදියට අපි රැස් වුණා. නව නිලධාරි මණ්ඩලයක් පත් වුණා. ඒ නිලධාරි මණ්ඩලය අද විධායක සභාවේ ස්ථිර නිලධාරි මණ්ඩලයක් විදියට සම්මත වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කකුල් දෙක තියාගෙන එකට ඉන්න පුළුවන් අයට අපිට දැන් ශක්තිය දෙන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. ඒ නිසා අලුත් පිබිදීමක් සහිතව පක්ෂය අපි ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සභාපතිත්වයෙන් නායකත්වයෙන් සාමාන්‍ය අහිංසක දුප්පත් මිනිස්සුන්ගේ ඡන්දයෙන් පත් වෙලා ජාතික ලැයිස්තුවේ නම් කරන ලද මන්ත්‍රීවරු සමහර කීප දෙනෙක් එක්සත් ජාතික පක්ෂයටත් සමහර අය පොදු ජන පෙරමුණටත් එකතු වෙලා තියෙනවා. ඒ අයට එරෙහිව යම් ක්‍රියාමාර්ග ගන්නවක් ගත යුතුයි කියන ක්‍රියාමාර්ගයත් සාකච්ඡාවට බඳුන් වුණා. විශේෂයෙන්ම මධ්‍යම කාර්යක සභාවේ ඒකමතික සම්මත වුණා ඒ සම්බන්ධව ගෙනාපු යෝජනාවලිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදුජන පෙරමුණ අතර පැවති සාකච්ඡා පිළිබඳවද මන්ත්‍රීවරයා මෙහිදී අදහස් පළ කළා. සාකච්ඡා ඉතාම හොඳ තත්ත්වයක තිබෙනවා. අපිට ස්ථාවරව තමුන්නාසලට තවමත් අපිට කියන්න බෑ මොකක්ද අපේ ඉදිරි ක්‍රියාමාර්ගය කියලා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ශක්තිමත් පක්ෂයක් ලෙස ගොඩනගාගත හැකි දේශපාලන ව්‍යාපාර සමග අපේ ගනුදෙනුව ඉදිරියට ක්‍රියාත්මක කරන්න. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපේ ජනාධිපති අපේක්ෂකෙක් ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපි තාම ඒකෙන් බැහැර වෙලා නැහැ. ඉතින් අපි ඉස්සරහට සාකච්ඡා කරනකොට සමහරවිට එතුමාම එනවා කියලා අපිට කියන්න බෑනේ. ඉතින් මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් එන්න පුළුවන්, ගෝඨාභය මහත්තයත් එන්න පුළුවන්. අපි දන්නේ නැහැ කවුරු ඉස්සරහට එන්නේ කියලා. ඒ නිසා දැම්මම කල් වැඩි ඕවා ගැන කතා කරන්න.